අපි යම්කිසි පොතක් කියවනකොට ඒක ශාසනීය ග්‍රන්ථයක් වෙන්න පුළුවන්. හැබැයි ඒක කියවනකොට අපිට තේරෙන්න ඕනේ මම කියවනවා නෙමෙයි කියවෙනවා. මම බලනවා නෙමෙයි මට පේනවා. මම මේක තේරුම් ගන්නවා නෙමෙයි තේරෙනවා. එහෙනම් ඒ දැනුම පවා Tamanට අයිති නෑ. අවබෝධය අයිති නෑ. ඒ ප්‍රඥාව අයිති නෑ. Taman කියවනවා කියන ක්‍රියාව Tamanට අයිති නෑ. පොත අල්ලගෙන ඉන්නවා නෙමෙයි. පොත අතේ රැඳිලා තියෙනවා. එහෙනම් මමද නෑ. ඒක රැඳිලා තියෙනවා. මම අල්ලගෙන නෑ. එහෙනම් මේ මානසිකත්වය මේකින සෑම නාමයක් රූපයක් තුළ අපට නිර්මාණය කරන්න පුළුවන් නම් මෙන්න මේ මානසිකත්වයෙන් අපට ජීවත් වෙන්න පුළුවන් නම් සෑම මොහොතක් ගානේ මේ මානසිකත්වයෙන් ගනුදෙනු කරන්න පුළුවන් නම් ඇත්තටම අපගේ ඊළඟ භවය ගැන අපට ස්ථිරත්වයක් නැහැ. ඇයි නැවත ඉපදෙන්න ක්‍රමයක් නැහැ? ඇයි කරපු කර්ම තියෙන්නෙපාය? ඉපදෙන්නට අපට අවශ්‍ය කර්ම නැත්නම් අපි කොහොමද ඉපදෙන්නේ? එහෙනම් ඉපදීම නැති වෙනවා කියන එක තමයි කියන්න සිද්ධ වෙන්නේ. අපේ ජීවිතවල මේක සෑම මොහොතක් ගානේ වඩන්නට සුදුසු කමඨාණන්. අපි මේ කමඨාණ තුල තමයි හැම මොහොතක් ගානේ පසු වෙන්නේ. හැබැයි මේක දැක්කේ නෑ. ස්පර්ශ කළේ නෑ. ඒ අවබෝධය අපගේ මානසිකත්වයේ තුල තිබුණ නෑ. ඒ නිසා අපි දැක්කා, අපි ආගත්තා, අපි කතා කළා, අපි ජීවත් වුණා, අපි සිතුවා මේක ඇයි මෙහෙම වෙන්නේ කියලා. ඒ සෑම දෙයක් තුළින්ම අපි පුද්ගලයේ කැදුවා නිර්මාණය කළා. එහෙනම් මේ කියන කාරණාව අපගේ දෛනික ජීවිතයත් එක්ක හැම මොහොතක් ගන්න සම්බන්ධ වෙච්ච කාරණාවක්. පේනවා, ඇහෙනවා, දැනෙනවා, ඇඟෙනවා, සිතෙනවා කියන මේ කියන සෑම කාරණාවක් තුළම අපි කරනවා කියන මානසිකත්වය අයින් කරන්න දක්ෂ වෙනවා නම් කෙරෙන එක දැනගෙන ඒ මත සිය පිටවන්න පුළුවන් නම් අපි ඒකාන්ත වශයෙන්ම නැවත ඉපදෙන්නේ නැ කියන එක ඒකින ධර්ම කාරණාවම සාක්ෂි දරනවා. එහෙනම් මේ ලෝකේ ජීවත් වෙන හැම මොහොතක් ගානේ අසකන දිව නාසය සමසිත ඒ අයිතිකාරයා මම නෙමෙයි. ඒකේ අයිතිකාරයා තියා ඒවා ගනුදෙනු කරන කාරණාවෙත් අයිතිකාරයා මම නෙමෙයි. ඇයි අපි දේශනාවේ ආලා නැද්ද? අස මම නෙමෙයි. කනන මම නෙමෙයි. දිව මම නෙවෙයි. කය මම නෙවෙයි. සිත මම නෙමෙයි කියලා අපි ආලා නැද්ද? ඒ කියන්නේ ඒ කාරණාව තමයි. ඒක මගේ වුණාම, ඒකේ අයිතිකාරයා මම වුණාම දැන් අර කෙරෙන එක නැවතිලා කෙරෙන එකක් වෙනවා. දැන් කරන්නෙක් ඉන්නවා. ඒ නිසා දැන් අර කෙරෙන එක නෙමෙයි තියෙන්නේ කරන එකක්. මෙන්න මේ ධර්මතාවය තේරුම් අරගෙන මේ කියන නාම රූපات එක්ක මේ විදිහට අපිට ජීවත් වෙන්න පුළුවන් නම් මේ මීමත තාම ජීවත් වෙලා ඉන්නකොටම අපි නිවන ප්‍රත්‍යක්ෂ කරලා ඉවරයි. විශ්වයේ ධෘග්මයට වැඩ කරන්න අපි දක්ෂ වෙලා ඉවරයි. අපිත් මේ ස්වභාව ධර්මයා තුළ කොටසක් වෙලා ඉවරයි. හේතුඵල දහමට එකඟ වෙලා ඉවරයි. කර්මඵල විශ්වාසයට අනුව ජීවත් වෙන ජීවිතයට උරුමකම් කියලා ඉවරයි. බලන්න මේ පුංචි දෙයක් ඇදෙනකොට මොනතරම් ජීවිතය ආස්පසින්ම වෙනස් වෙනවද කියලා. අපේ ගනුදෙනු හැම එකක්ම ආස්පසින්ම වෙනස් වෙනවනේ මේ අවබෝධය අපි තුළ පැමිණෙනකොට. මම ඇවිදිනව නෙමෙයි, මම යනව නෙමෙයි. කර්මය මාව ඇවිද්දවනවා. තරහා ගත්තා, මට තරහා ගියා, පුංචි දෙයක් සිද්ධ වුණා, මට හරියට තරහා ගියා නෑ.
මම තරහා ගත්තේ නැහැ. මොකද්ද සිද්ධ වුනේ කියලා බැලුවාම මන් තුල තියෙන द्वेषය තරහව වශයෙන් ක්‍රියාත්මක වුණා. द्वेषේ නැසල ලෝක සත්‍යය කරේ මෛත්‍රියෙන් කරුණාවෙන් දයාවෙන් ජීවත් වෙන කෙනෙක් නේ. එයා තුල තරහක් ඇදෙන්න බෑ. द्वेषේ නැසල තිබුණා. ඒ द्वेषය මා තුල තරහව ලෙස ක්‍රියාත්මක වුණා. බලන්නේ තරහේ අයිතිකාරය එයා නෙමෙයි. එහෙනම් द्वेषේ අයිතිකාරය තමන්ද කියලා ඇහුවාම රාහත් වෙලා නැති නිසා ලෝභ දේශ මොහ පවතිනවා. රාහත් වෙලා නැති නිසායි පවතින නැත්නම් මම ඒවා නඩත්තු කරනවා නෙමෙයි. එහෙනම් द्वेषය අයිතිකාරයත් මම නෙමෙයි. එහෙනම් මේ කෙලෙස් වල අයිතිය අයිමි කරනකොට කුසල් වල අයිතිය අයිමි කරනකොට දැන් අකුසල වලින් කුසල් වලින් ඉපදෙන්න තියෙන වාරගාන දෙකම අපිට අත්හැරිලානේ. එහෙනම් මගේ ළඟ රාගය තියෙනවා. මගේ ළඟ ලෝභය තියෙනවා. මගේ ළඟ ද්වේෂය තියෙන දැන් මේකේ අයිතිකාරයා මමනේ. දැන් මම කරනවනේ මොකද්ද? ඒක අයිතිකාරකම් කියනවනේ මම නඩත්තු කරනවනේ. එහෙනම් කෙලස් පවා අපි ක්‍රියාත්මක කරනවා නඩත්තු කරනවා උරුමකම් කියනවා. රාත් වෙලා නැති නිසා නේද කෙලස් පවතින. එතකොට ඒ කෙලස් වල අයිතිකාරයා මම වෙන්නේ කොහමද? රාත් භවයේ නැති නිසා ඒ පුතුජන ස්වභාවය නිසා තමයි කෙලස් පවතින්නේ. එහෙනම් කෙලස් වල අයිතිකාරය පුතුජන ස්වභාවය මම නෙමෙයි. බලන්න තමන් තුල තියෙන කෙලස් පව එයා කොහමද තවත් කෙනෙකුට පවර නැටි. මේක දක්ෂ වෙන්න පාය. අපට මතකයි විදේශගත වෙලා ඉන්නකොට විද්‍යාවෙන් PhD දෙකක් කරපු මාචාර්යවරයෙක්. ඒක මම දැනගෙන හිටියේ නෑ. එයා ඇවිල්ලා ආනවා පින්වත් ස්වාමිනි සතියක් එකමාරක් සේරම දේශනා ටික ශ්‍රවණය කළා. හරි ලස්සනයි. ඒ කර්මකාරණ හරි දාර්ශනිකයි. මෙච්චර කාලයක් අපි ජීවත් වුණා මේ පරිභෝජනය කරන මේ බඩු මුට්ටුවල මේ ජීවත් වෙන මේ මානසිකත්වය තුළ මෙච්චර දේවල් තිබිලා තියෙනවා කියලා ආත්පසින්ම වෙනස් මට තේරෙනවා. මට වඩා ඔබ වහන්සේ ගොඩාක් විද්‍යාව දන්නවායි කියලා. මට විද්‍යාව පිළිබඳව ප්‍රශ්න කීපයක් තියෙනවා අහන්න කැමතියි. මම කිව්වා උපාසකෙනි මේ ලෝකේ කිසිම විද්‍යාවක් මම දන්නේ නැහැ. එකම එක විද්‍යාවයි දන්නේ. ඒ විද්‍යාවෙන් පුළුවන් නම් ප්‍රශ්නයක් අහන්න ඕනම එකකට උත්තර දෙනවා. හැබැයි අනිත් විද්‍යාවල් මම දන්නේ නැහැ. එතකොට ඇහුවා මොනවද දන්නේ නැහැ කියන විද්‍යාව. මං කිව්වා භූගෝල විද්‍යාව දන්නේ නැහැ, විශ්ව විද්‍යාව දන්නේ නැහැ, කාලගුණ විද්‍යාව දන්නේ නැහැ, දේශපාලන විද්‍යාව දන්නේ නැහැ, සමාජ විද්‍යාව දන්නේ නැහැ, රසායනික විද්‍යාව දන්නේ නැහැ, භෞතික විද්‍යාව දන්නේ නැහැ, ජීව විද්‍යාව දන්නේ නැහැ. එහෙනම් ඔබ වහන්සේ දන්නවයි කිව්වේ මොන විද්‍යාව? ගැළ විද්‍යාව විතරයි දන්නේ. මොකද මේ නාම රූප වලට අහුවෙන්නේ නැතුව බේරෙන විද්‍යාවක් තියෙනවා. මෙන්න මේ ගැල විද්‍යාව දන්නා පුළුවන් නම් ගැල විද්‍යාවෙන් ප්‍රශ්න තියෙනවා නම් ආන්න. එහානවා ගැල විද්‍යාවේ තියෙන ප්‍රශ්නේ මොනවද? එකකටවත් අහුවෙන්නේ නැතුව ඉන්න විද්‍යාව. මේක තමයි බුදුවරු දන්න විද්‍යාව, ආර්යවරු දන්නේ විද්‍යාව. ඒ විද්‍යාව විතරයි මම දන්නේ. ඒ උපාසකයා බිම වාඩි වෙලා කල්පනා කරනවා මේම විද්‍යාව ජීවිතේ කවදාවත් ආලා නැහැ. දැන් අතුරු අපට අතුරුකම් කරනවා. අපි විරුද්ධ වුණාම ඉපදෙනවා නේද? දැන් ගැලවෙන ක්‍රමයක් නැහනේ. එහෙනම් අපි එයාගෙන් පලිගණ්ඩ විද්‍යාව ඉගෙන ගත්තා. එයාට දඬුවම් කරන්න අවියහවිද හදන ඒ තාක්ෂණයේ ඒ විද්‍යාව ඉගෙන ගත්තා. ලෝක විද්‍යාව, උපකරණ විද්‍යාව, තාක්ෂණ විද්‍යාව මේවා ඉගෙන ගත්තා. හැබැයි මේ මනුස්සයාගේ අතුරුකමෙන් නිදහස් වෙන්න ගැලවීමේ විද්‍යාව අපි ඉගෙන ගත්තේ නැහැ. මිනිස්සු මේ ලෝකේ පාලන විද්‍යාව දන්නවා, දඬුවම් විද්‍යාව දන්නවා. හැබැයි මිනිස්සු ඒකේන විද්‍යාවෙන් නිදහස් වෙන විද්‍යාව දන්නේ නැහැ. ඒක දන්නේ ලෝකේ එකම එක්කෙනයි. එයා තමයි තථාගත ගෞතමයන් වහන්සේ. එදා තමයි එච්චර ඉගෙනගත් විද්‍යාවේ පියාවාගේ පරතටම ගිය මිනිසයා දැනගත්තේ අපේ විද්‍යාවට අහුවෙච්ච නැති විද්‍යාවක් තියෙනවා. මොකද්ද හැම විද්‍යාවෙම ගැළවෙනක? ඒක තමයි ගැළ විද්‍යාව. එහෙනම් අපේ ජීවිතේ අපි මේ කරනවා කියලා කියන්නේම අපි විද්‍යාව ස්පර්ශ කරනවා කියන එක. හැබැයි මේ හැම ස්පර්ශයක් තුළින්ම අපි ඉපදීමක් නිර්මාණය කරන බව ඇයි අපට තේරෙන්නේ නැත්තේ?